දන්නේ වසර පහක් තිස්සේ ඇදිච්ච කාරණාවක් පිළිබඳ නැවත නැවත අපි සාකච්ඡා කරන නැත්නම් විවාද කරන දිනයක් බවට දවසත් පත් වෙලා තියෙනවා. මේ අපි මතු කරන කාරණා අවඥාවෙන් විහිළු සහගතව පක්ෂ දේශපාලනය ගැන හිතලා මේක මෙතනින් ප්‍රතික්ෂේප කරොත් මේවා ගණන් නොගෙන හිටියොත් නැවත ලබන වසරෙත් අපිට මේ ගැන කතා කරන්න සිද්ධ වෙයි. අපි මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ මේ වාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වෙච්ච දැන් අපි එක පැත්තකින් ගත්තාම දැන් මේ පාස්කු ප්‍රහාරේ හරි පරීක්ෂණයක් කරලා තියෙනවා කියලා කියනවා නම් කොහොමද බලන්න දැන් මේ අඩුම තරමේ මේකේ මියගිය ඒ ගාන හරියට අපිට කියා ගන්න පුළුවන් වෙලා තියෙනවද? එක තැනකදී කියනවා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී කියනවා 271 දෙනෙක් මිය ගියා කියලා. අනිත් පැත්තෙන් කියනවා පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේදී කියනවා 277ක් මිය ගියා කියලා. ඊට පස්සේ කියනවා මලල්ගොඩ වාර්තාවෙන් කියනවා 259ක් මිය ගියා කියලා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසෙන මැතිතුම පාර්ලිමේන්තුවට එතුමා කියන 315 දෙනෙක් අවම වශයෙන් මිය ගිලා තිනවා. ඉතින් තවම එතකොට අපි මේ මිය ගිය ගාන හරියාකාරව හඳුනා ගන්න බැරි වෙච්චි. ඒ ගැන හරි නිල ප්‍රකාශයක් කරගන්න බැරි වෙච්චි. මේ රටකනේ අපි ඉන්නේ. එතකොට මේ පිළිබඳව අනිකුත් හොරු නැත්නම් මේ පිටපස්සේ හිටපු මහමලකරුවෝ හොයන එක ගැන අපේ මොන කවර කතාවද? ඉස්සල්ලාම මිය ගිය ගානට හරියට ප්‍රකාශයක් දී ගන්න බැරි නිල වශයෙන් ප්‍රකාශයක් කරගන්න බැරි ජාතියක් රටක්. ඉතින් මේකේ අර පැත්තේ ඉඳගෙන මේ පැත්තටයි මේ පැත්තේ ඉඳගෙන අර පැත්තටයි තමන්ගේ කෙනා රැකගන්න කටයුතු කරන කතා කරනවා වෙනුවට අපි මේක ජාතියක් විදිහට මේ ප්‍රශ්නේ ගැන හිතන්න බෑ. අද අපේ ස්වාමින් වහන්සේ කතා කරා මේ තව ජාත්‍යන්තර බලපෑම් නැත්නම් ජාත්‍යන්තරත් එක්ක මේක නැවත ගැලපෙන්න පුළුවන්. ඒ සියලු දේවල් එක අපි නැත් මේකේ අපි දේශපාලනේ පසකින් තියලා මේ අපේ සමස්ත ජාතියේ මෙල්ල වෙච්ච ප්‍රහාරයක් මේක. බුදුමල හිතනද මේ පාස්කු ප්‍රහාරය නිසා මිය ගියා ක්‍රිස්තියානි ජාතිකයන් විතරක් මේක ප්‍රශ්නයක් ඒ ඇයි විතරක් සාධාරණ ලබා දෙන්න ඕන කියලා හිතනවනම් මේක සම්පූර්ණ වැරදි. මේක අද ඔබතුමාලා කතා කරන අද යන්තම් මෙරටේ සංචාරක ව්‍යාපාරය හිසෝසෝගෙන එනවා. මේක හරහා අපේ රටේ ආර්ථිකයට යම් කිසි නැම්මක් ලැබෙන ඉන්න වෙලාවේ නැවත නැවත මේව හාරන්න බගල. ඒ වගේම තමයි 2018 ඉඳලා මේ කාරණේ වෙනකොට ලංකාවේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමාලා දන්නා මෙරටේ මවාපාපු සංවර්ධනය තුල දූෂණේ රජ කරවල ආර්ථිකයේ මවාපාපු සංවර්ධනයක් පෙන්ලා තිබට සැබෑයි මෙරටේ ණයමත දුවපු ආර්ථිකේ කඩාකප්පල් වෙලා වැටිලා ණයමත දුවන එක ණය නැවත ණය ටික සහ පොලිය ගවන්න ණය අරගෙන දුවන රට යම් කිසි මට්ටමකට සංචාරක ව්‍යාපාරය තුලින් විවිධ විදේශ ප්‍රේෂණ තුලින් අපේ රට හුස්සෝසෝගමින් එන වෙලාවේ මේ පාස්කු පැහැර සිද්ධ වුණේ. මේ පාස්කු පැහැර සංචාරක හෝටල් ඉලක්ක කරගත්තා. එතකොට ක්‍රිස්තියානි පල්ලි සංචාරක හෝටල්. එයි මේ දෙකම තේරුම් ගන්න හේතු වුණේ. එතකොට මේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම පිටිපස්සේ ජාතිවාදයේ ඇවිස්සීම වගේම රජයේ අපහසුතාවයට පත් කිරීම මේ රටේ ආර්ථික කඩාකප්පල් ආර්ථික කඩාවැට්ටීම කියන කාරණා දෙකම තිබුණා. ඒ නිසා තමයි සංචාරක හෝටල් ටික හොයාගන්නේ. අපිට විදේශ විනිමය ලැබෙමින් තිබිච්ච සංචාරක ව්‍යාපාරය එහෙම් පිටිම ඔසෝලා පොළොවේ ගැහුවා වගේ මේ පාස්කු ප්‍රහාරෙත් එක්ක අපේ රටේ නන්නත්තාරලා ගියා. මේ කොවිඩ් කාලෙත් එක්ක වගේ මර්ගල කාලේ වගේ අපේ සංචාරක ව්‍යාපාරය කඩාවැටුණා වගේම මේ පාස්කු ප්‍රහාරෙත් එක්ක අපි මේ කාරණයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ බලපෑම තමයි අපි ඇවිල්ලා මේ පහුගිය කාලේ පොලිං වල දුක් විඳින තැනට එනකන් අපේ රටපත් උනේ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය තුල ක්‍රිස්තියානි භක්තිකෙන් විතරක්වත් මුස්ලිම් ජාතිකෙන් විතරක්වත් නෙමෙයි සමස්ත ශ්‍රී ලාංකික ජාතියම පිටිපස්සට ගෙනිච්චා. ඒ නිසා මේකේ අපි රාජකාරී කරනවා නම් අපි දේශපාලනය කරනවා නම් අපි විවිධ කාරණා වල එනවා නම් අපි ඔක්කොම මේ කාරණේදී දේශපාලනයේ අපේ පුද්ගලිකත්වය අපේ හිතේශිකම් අපේ නායකත්වයෙන් තියෙන වහල්කම් සියල්ල අපහාස පැත්තකින් තියලා අපි ජාතිකත්වය ගැන ඉඳලා තීන්දුවට ගත යුතු කාල සීමාවක් ඉන්නේ. ඒසයි මේ ජාතිකත්වය ගැන කතා කරන්නේ නැතුව කටයුතු කිරීම තුළ තමයි මේ සියලු දේවල් වල ප්‍රශ්න මතුවෙන්නේ. මේකේ විවිධ තැන්වල අපි දැන් අද ආණ්ඩුව නියෝජනය කරමින් ඉන්න අපේ පැත්තේ නියෝජනය කරපු හරේන් ප්‍රනාන්දු මැතිතුමාලා මනුෂ්‍ය නානක්කාර මැතිතුමාලා මේ පැත්තේ ඉන්නවනේ කතා කරනකොට ඔබතුමාලා දන්නා සොනික් ගැන කිව්වා, පොඩි සහරාන් කෙනෙක් ගැන කිව්වා, විවිධ කාරණා ගැන කිව්වා. එතකොට අබුහිත් කෙනෙක් ගැන කියනවා. මේ සියල්ල දේවල් ගැන මේ කියන කාරණා. එතකොට ගැලනිගම අර බෝම්බ ලොරිය ගැන කිව්වා. එතකොට මේ ඒව බොරු නම් ඒ සී කාරණා සිද්ධ වෙනකොට මේ කියන දේ පිටිපස්සේ ගිහිල්ලා අවසන් කරන්න එපැයි. ඒ කටයුත්ත ඇයි මතරමක් නතර වෙන්නේ? අර සමහර අපේ පොලිස් දැන් මේ හොදන්න හදනවා. ඒක අපේ පොලිස් නිලධාරි මහත්තයෙක් ගැන. නිලන්ත ජයවර්ධන මහත්මයා ගැන කියන එතුමා තොරතුරු දුන්නා කියලා. තොරතුරු දුන්න කෙනා අපිට කිසි වෙලාවක මේ දඩයම් කරගන්න අවශ්‍යතාවයක් නැහැ මේ රටේ. අපි ජාතිය වෙනුවෙන් සේවය කරලා තියෙන්නේ. අපේ රටේ දේශපාලන නායකයන්ට තොරව අපි මේ රටේ දියුරුම් දීලා තියෙනවා නම් අපි රට පඩි ලබනවා නම් මේ රාජ්‍ය සේවකෙක් විදිහට අපි සියලු දෙනාම මේ ජාතියටයි සේවය කරන්න බැඳලා ඉන්නේ. එතකොට ඒ ජාතිය වෙනුවෙන් සේවය කරන එතකොට නිලන්ත ජයවර්ධන මැතිතුමා Tamanta hampechi toraturu tika e tangalata beda harala thiyena etuma etumage duty ekak karala thiyena habai e yawanakota yam yam toraturu sangabila thiyena neda එහෙනම් මෙතුමට මෙච්චර හම්ුණ අහවල් දැනට ගහනවා අහවල් දවසේ ගහනවා අහවල් කට්ටියකින් ක්‍රියාත්මක කරන. එතකොට මේ අය ඉන්න තැන් ටික මේ අය කවුද කියන එක
හරියාකාරව මේ තැන්වලට යවන්න බැරි වෙන්නේ ඇයි? එතකොට එතුමාගේ එක්කෝ එතුමාට ලැබිච්ච තොරතුරු ටික සීමා සහිතයි, එහෙම නැත්නම් එතුමාට එතනින් එහාට ලැබිච්ච තොරතුරු ටිකක් සංගවාගෙන මෙතුමා ඉදිරිපත් කරාද කියන සැකේ තියෙනවා. එනිසා එතුමාගේ ටික හරියාකාරව අපිට ලබා ගන්න තිබිච්ච හැකියාව තිබුණේ එතුමාගේ දුරකථනේ මේ දේවල් ලැබිච්ච, එතුමා එහාට මෙහාට මේ තොරතුරු එහාට මෙහාට ගමන් කරවපු, නැත්නම් ලැබිච්ච මාර්ග ටික තිබිච්ච එතුමාගේ දුරකථනේ අවසානයේ අර MRI එකේ වගේ මේ ඩිලීට් වෙලා යනවා. එතකොට මේ වගේ බුද්ධි තොරතුරු විශාල ප්‍රමාණයක් මෙරට ප්‍රධාන ඝාතනයකට නැත්නම් මෙරට සමස්ත ජාතියටම විනාශයක් ගෙනවන ප්‍රහාරයක තොරතුරු ලැබිච්ච තමන්ගේ තිබිච්ච සාක්ෂි ප්‍රධාන සාක්ෂිය නැත්නම් අධිකරණ භාණ්ඩය අවසානයේ නිකන් පුස්සක් බවට පත් වෙනකොට අපිට මේ පිළිබඳ සැකයක් ඉති වෙන්නේ නැද්ද? එතකොට මේ පිළිබඳව ඒ එතුමායි ක්‍රියා කරපු ක්‍රියාපට බඩට අපි පොඩි සැකයක් තියෙනවා. සෑ ඒවා පිළිබඳව එතුමා නිදොස් වීම එතුමාට කාර්යභාරය. එතකොට මෙතුමා මේ සියල්ල දැනුවත් කරලා දෙනවා හරි. එතකොට දැනුවත් කිරීම පිළිබඳව මේ මෙතන තියෙනවා අපේ මේ සමහර තැන්වල කියවිච්ච දේවල් තියෙනවා. මේකේ 2019 4 මාසේ 8 වෙනිදා නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මැතිතුමා එතුමාට ආපු තොරතුරු ටික හැම පොලිස්පති කට්ටියටම එතුමා මේ ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේ එතුමායි පල්ලෙහා මේක හරහා ක්‍රියාත්මක වෙන්න කියලා. හැබැයි ඒතනින් පල්ලෙහාට නිලධාරින් මේ තොරතුරක් ආවනම් මේ කීප නිලධාරි මහතුරු ටික ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතුමාලා වෙනුවෙන් මේ ක්‍රිස්තියානි පල්ලි වලට විවිධ සේවා තැන් වලට ආරක්ෂා පිළිබඳ කටයුතු කළා. ඒකට සමහර නිලධාරින් ක්‍රියාත්මක වෙන්නයි සමහර නිලධාරින් මේක පහර හැරීමයි පිළිවෙත ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? එතකොට එහෙමනම් ඔබතුමාලා කිව්වා වගේම මේ රාජකාරිය පැහැර හැරිපු අය අපි අරගෙන ගිහලා තවත් උසස් තන්ත්‍ර වලට දෙනවා පත් කරන එකද අපේ යුතුකම වෙන්නේ? තමන්ට දිවෙච්ච වෙලාවේ තමන්ගේ ඩියුටි එක හරියට කරගත්තු කෙනෙක්ට තව ඊට වැඩි බැරෑරුම් කාර්යභාරයක් බාර දෙනකොට සැක කටයුතු නැද්ද? ඒක කළ යුතුද අපි? එනිසා එතුමා ඒ කටයුත්තත් මම සභාගත කරනවා ඉදිරියේදී. එතකොට එතුමා අප්‍රේල් මාසේ 8 වෙනිදා තමන්ට ලැබිච්ච නන්දන මුණසිංහ මැතිතුම තමන්ගේ කාර්ය හරියාකාරව කළද තමන්ට ආපු තොරතුරු ඒ අනුව බෙදාහැරලා දිනවා ඉදිරියේ. එතනින් පල්ලෙහා දින කට්ටියට එතනින් පල්ලෙහා කොටසක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඊට පස්සේ අය තියෙනවා තව දකුණු කොළඹ කොට්ටාස බාර නියෝජ්‍ය පොලිස් අධිකාරී නිශාන්ත සොයිසම් මැතිතුමා. එතුමාටත් ඒ වගේම ඇවිල්ලා එතුමා ඒක හරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඒ වගේ තවත් තියෙනවා තව කොටසකට තව කට්ටියකට හම්බුනහම මේ සාක්ෂි දෙනකොට කියලා තියෙනවා නිසාන් සොයිසම් මැතිතුමා එතුමා 2019 12 10යි 22 වෙනිදා සාක්ෂි දෙන ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාවේ තමන් ප්‍රකාශ කරලා තියෙනවා මෙරට මරාගෙන බෑන ප්‍රහාරයක් දියත් කිරීම සැලසුම් කර තිබෙන තොරතුරු අනුව අදාළ පුද්ගලයන් දැනුවත් කිරීම ආරක්ෂක අංශ සැලසුම් ක්‍රියාත්මක කළ බැවින් තම කොට්ටාසේ කතෝලික පල්ලි ආරක්ෂා කර ගැනීමට හැකි වූ බව එතුමා කියනවා. එතකොට එතුමා ඒ තමන්ට ආපු තොරතුරු ඉහලින් ආපු මේ වටික අනුව තමන් ක්‍රියාත්මක කළ තමන් ආරක්ෂා කරලා තියෙනවා කියනකට ජනාධිපති කමිෂන් සභාවට අවිලා කියලා තියෙනවා. එතකොට ඒ වගේම අය කියනවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් ක්‍රියාත් කිරීම කටයුතු කරන තොරතුරු මත කොළඹ කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී JAUP ජයසිංහ මහතා 2019 4/13 වෙනිදින දිස්ත්‍රික් බාර නිලධාරී ස්ථානාධිපතිවරුන් සහ විශේෂ සාකච්ඡා පවත්වා එසේම එහිදී කතෝලික දේවස්ථාන ආරක්ෂා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලදී. එතකොට කොටසක් තමන්ට ලැබිච්ච නියෝගයේ මත නැත්නම් තමන්ට ලැබිච්ච බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙනකොටයි තව කොටසක් ඇයි මේක ඇතෑරලා කටයුතු කරලා තියෙන්නේ? එතකොට ඒ කොටසට නේද නිරන්තරයෙන් මේ චෝදනා එල්ලෙන්නේ? කොහින් හරි කැරකි ගිහිල්ලා අයපාව අවිල නතර වෙන්නේ මේ එකම තැන නේද? එතකොට මේ පිළිබඳව අපි පරීක්ෂා කළ යුතු නැද්ද? සම මේකේ අපි මං කියන්නේ නැවත මේ තමන්ට හිතැසි නිලධාරියෙක්ව තමන්ගේ දේශපාලන නායකත්වයේ රකින්නවත් ක්‍රියාත්මක කිරීම තුළ මේ වෙච්ච දේවල් නෙමෙයි අපි මේක ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? මේ ප්‍රශ්න මතුවේ කාදිනල්තුමා දැන් දේශපාලන වශයෙන් හඟඩු ගහන්න දෙනවා සමගි ජන බලවේගෙන් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට දැන් ඔබතුමා තල්ලු කරන්න දෙනවා. හැබැයි 2019 ජනාධිපතිවරණ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නෙමෙයි එතුමා සහයෝගය දෙන්න ක්‍රියාත්මක කරේ. එතකොට හොඳයි ඔබතුමාලට. එතුමා එදා බොහොම පැහැදිලිව හිතුවා පැවතිච්ච රජය මේක හිතාමතා මේ ආරක්ෂා පැහැර හැරපු නිසා තමන්ගේ ජාතීන්ට තමන්ගේ අනුග්‍රාමිකයින්ට මේ ප්‍රහාරය සිද්ධ වුණා. ඒ නිසා ඒ එදා පැවති රජයත් එක්ක එතුමාට පොඩි වෛරයක් නැත්තම් ඒ වේදනාවක් ඇති වෙච්ච නිසා එතුමා ඒක ගලව ගැනීමට ගෝඨාභය දීපු ප්‍රතිඥා නිසා එතුමා එදා පාවි බුද්ධිය පැතකින් තියලා වේදනාව තුල ඉඳගෙන හදවතින් තීන්දුවක් අරගෙන එතුමා එදා ගෝඨාභයට උදව් කරන්න කිව්වේ නැද්ද? මුළු ක්‍රිස්තියානි ජාතිකින්ගේ බහුතරයක් එදා ගෝඨාභයත් එක්ක හිටගත්තේ නැද්ද? ඒ නිසා ඒ වගේම අද එතුමාට තවමත් ගෝඨා තමන් විශ්වාසය කරපු ගෝඨාභය රාජපක්ෂගෙන් මේ කාරණේ ඉෂ්ට නොවුනහම එතුමා දැන් ඒ පිළිබඳ වෛරයෙන් පැසු වෙන එක නැත්නම් එතුමා සාධාරණත්වයක් අපේක්ෂා කිරීම තුල මේකෙන් දැන් අවුරුදු ගණනාවක් දැන් අවසාන කාල පරිච්ඡේදයට ඇවිල්ලා මේ ආණ්ඩුවේ. එතකොට මේ කාල පරිච්ඡේදය තුලවත් තමන් ඉෂ්ට නොකරපු දේ ඉස්සරහට කරලා දෙයි කියලා හිතන්න පුළුවන්ද? ඒ නිසා තමයි මේ සියලු දෙනාම දැන් කාදිනල් මැතිතුමා උන්වහන්සේට ඕනකම තියෙන්නේ මේ දේශපාලන පක්ෂ රජ කරවන්න නෙමෙයි. හැබැයි තමන්ගේ භක්තිකයින්ට සහ මේ රටට
මෙරට සමස්ත ජාති රද වැලෙන්න්න අපි හැම කෙනම මේ හැම කෙනෙක් පොලින් වල පිනාඩි පහක්කරි දුක්විදන්න හැම කෙනෙම කිරිවිටි පැට්ටේ ගන්න දුක්විදන්න අද මේට ආර්ථික කඩන් වැටල මොනහරි අපස්ථාවක පත්වල ඉන්න දරුව ප්‍රධ්‍යාපන ලබාගන්න බරු දුක්විදිනවන දරුවට පොත්තික කරන්න බරු දුක්විදින අම්මෙක්තාත්තෙක් ඉන්නවන අද පාස්කෝලට බත්තික බේල දෙන්න කියලා දෙමව්පියෝ ඉල්ලීම් කරනවන ඒ සියලු වේදනාවල් පිටිපසින් හැම කෙනෙකුටම මේ ප්‍රහාරයේ වෙල්ලවීම තුළ වෙච්චි වේදනාවක් තියෙනවා ඒ නිසා තමයි මේ වගේ මෙතත්ෙන් බැරෑරුම් තැනකට අපිට පත් වෙන්නේ ඒ නිසා ඒ පිළිවෙත සාධාරණත්වයක් අපේක්ෂා කිරීම වැරදිද ඒ නිසා ඔබතුමාලා විවිධ මතවාද හදන්න හදනවා එතුම් දේශපාලන වශයෙන් එක ගොඩකට තල්ලු කරපුවාම තමන් නිදොස් වෙන්න හදනවා ඒ නිසා මමගේ තමන්ගේ හෘද සාක්ෂියට මේ අපේ ජාතියට එල්ලෙච්ච ප්‍රහාරයක් මේ ජාතියම මේකෙන් දුක් විඳිනවා කියන එක අවබෝධ කරගෙන මේ පසකින් තියලා තමන්ගේ යුතුකම ඩියුටි එක හරියට ඉෂ්ට නොකරපු මේරටේ රාජ්‍ය නිලධාරීන්ට මේ බුද්ධිතරතුරු ලබා දුන්න උදවියට මේක පිටිපස්සේ නැවත නැවත නංගෑවෙන මේකේ බුද්ධි මේක මෙහෙම ජෑම් වෙලා තියෙන්නේ මේක අද සාහනි අපේක්ෂා කරලාගෙන දොස් කියනවා සාහනි අපේක්ෂා කරලා එතකොට යහපාලන රජයට දොස් කියන ඒ කාලේ අපිට අර මහින්ද රාජපක්ෂ මැතිතුමා සරත් පොන්සේක මැතිතුමාට ක්‍රියාත්මක කරා වගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරවලා එතුමාලා වගේ බලහත්කාරයෙන් හිරේ දාන්න මේරට නීති අනුකූලව බෑ ඒ නිසා මෙහෙම ප්‍රහාරයක් සිද්ධ වුණාම ඒක හරි පරීක්ෂණ කමිටු දාලිවලලා ජනාධිපති කමිෂන් සභාවක් වෙනම ගියා ඊට සානිය අපේක්ෂා කරලා වෙනම කටයුතු කරා ඒත් ඒ ටික කරගෙන යනකොට ඇයි මෙච්චර බය සානිය අපේක්ෂා කරලා කරගෙන ගියපු කටයුතු බොරු නම් ඇයි ඒ සානිය අපේක්ෂා කරලා අද මේවා අයින් කරලා තියෙන්නේ සානිය අපේක්ෂා කරලා වැඩිකාරව බවට පත් කරන්න එතුමාලා ක්‍රියාත්මක වුණා ඒකෝ සානිය අපේක්ෂා කරගෙන ආපු පරීක්ෂණ ටික හරියාකාරව ගියා නම් අද වෙනකොට මේකේ අගමුල අපිට රැත්ත සුළමුල සියල්ල හොලා ගන්න පුළුවන් වෙන්න තිබුණා. හැබැයි හිතා මතා ඒ කට්ටිය පරීක්ෂණ වලින් අයින් කළා දාලා ඒ කට්ටිය චූදිතව බෝඩපත් කරලා කටයුතු කරන්න ක්‍රියාත්මක කිරීම තුල තමයි අද මේ ඇත්ත යටපත් වෙලා තියෙන්නේ. හැබැයි ඇත්ත කොච්චර යටපත් කරන්න හැදුවත් මේ මහ සාපේ ගැලවෙන්න හම්බෙන්නේ නැහැ මේ කාටවත්. ඒ නිසා මේක නැවත නැවත මතුවෙනවා. ඒ නිසා කවදා හරි එක පොඩි මොහොතක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ඩියුටි එක තමන්ට දීපු කාර්යභාරය ඉෂ්ට නොකරපු නිසා තමයි මේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායක ජන 69 ලක්ෂයක් ඡන්ද ගත්තු 3-2 බලය ගත්තු ගෝඨාභය රාජපක්ෂට පිටිපස්සේ දොරෙන් පැනලා මූදට පැනලා අර ගිහිල්ලා මැලේසියාවට ගිහිල්ලා හැංගිලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න තැනට පත් උනේ. ඒ නිසා විශ්වයේ තුල මේවට දඬුවම් දෙනකොට මෙවගේ මේ කිසි කෙනෙකුට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න කියන කාරණේ අපි කියන නිසා අනිත් පැත්තෙන් මේ කාරණා ගැන කතා කරපු බොහෝ කරු අනිත් පැත්තේ උදේ අද අපේ අධිකරණ ඇමතුමා කියනවා මේ ප්‍රහාරය සිද්ධ වෙලා දවස් ගණනාවක් යනකම් අධිකරණයට කරුණු වාර්තා කරලා නැහැ කියලා. හැබැයි මේකේ මම මේ පස්වෙනි ඇමුණුමත් එක කියපෙන්නනවා එදා දවසේම අධිකරණේ ෆැක්ස් රිපෝට් එකකින් දම්බලා තියෙනවා. එතකොට අපේ අධිකරණ ඇමතුමා බව අදත් තවමත් පාර්ලිමේන්තුවට ඇත්ත වසන් කරනවා. ඇත්ත දැනගෙනද මේ කතා කරන්නේ? ඇත්ත සංගවාගෙන තමන්ගේ කෙනා රැක ගැනීම වෙනුවෙන් මොනවා හරි ප්‍රකාශයක් කිරීම තමයි අද මේ සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ වගේම සලේ මැතිතුමා මේ 2016 මේදි මේ සිලුතුරු තොරතුරු එතුමාට බබා දුන්නා කියන එකක් තියෙනවා. එතුමාට මේ ආණ්ඩුවට කියලා වැඩේ වෙන්නේ නැති හින්දා අධිකරණ මැතිතුමා විදියට එතුමාටත් 2016 දී සලේ අපේ ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලබා දුන්නා කියන එක කියනවා. එතකොට ඒ සිලු තොරතුරු මේ ඇමලුම් එක්ක මම සභාගත කරන්න ලැහැත්ති ඒක අපි ඔබතුමා සභාගත කරන මායි කතාවේ අවසානයේ වෙන සම මේ තොරතුරු සියල්ල තියෙනවා. එතකොට හැබැයි මේ ඒ නංගන් එක්ක දෙනකොට හැබැයි මේ බෝම්බ පුපුරගත් උච්චර තොරතුරු දීලා තියෙනවා. හැබැයි බෝම්බේට නිවැරදිව පුපුරවාගත්තු ඒක කටයුතු කරපු කිසි කෙනෙක්ගේ සියලු හරි නංගන් නැහැ. බෝම්බයක් ප්‍රහාරයක් එල්ල වෙනවා මෙහෙම වෙනවා ඔක්කොම කියලා නන්ටිකුත් මේ අදාළ නන්ටිකුත් කියනවා. හැබැයි කිව්වට ඇත්ත වශයෙන්ම ප්‍රහාරය සිද්ධ කරන කට්ටියගේ නන්ටි කියන්නේ නැහැ. ඒ වගේම ඊයේ පෙරේද අලුතෙන් මතුවෙච්ච කාරණයක් තමයි දැන් මේ සහරාන් බොම් ප්‍රහාරය පෙළ ගන්නවා මේ සැන්ග්‍රිල්ලා හෝටලේ නතර වෙච්ච රූම් කාමර අංකය ගැන 616 රූම් එකේ තමයි එතුමා නතර වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට අනිත් සියලුම කාමරවල දත්ත මැකීමේ ප්‍රශ්නේ දෙන්නත් ඇවිල්ලා තියෙනවා. දැන් සහරාන් හිටපු කාමරේ විතරක් අවසානයේ ඇයි තොරතුරු නැත්තේ? අනිතුත් සියලු කාමරවල එක්කෝ ඒ හිටපු කට්ටිය මිය ගිහිල්ලා එක්කෝ හිටපු කට්ටිය තුවාල ලබලා එක්කෝ නැත්තම් සමහර කට්ටිය හරි විදියට හෝටල් පරිසරයෙන් නීත්‍යානුකූලව පිට වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අර 616 හිටපු කට්ටිය පිළිවෙල තොරතුරු නැහැ වගේම එතනම අල්ලපු කාමරේ වෙච්ච 623 කාමරේ හිටපු කට්ටිය නීත්‍යානුකූල පිළිවෙලක් නැහැ තමන්ගේ බෑග් ටිකක් දාලා පැනලා ගිහිල්ලා තියෙනවා. හැබැයි තියෙන තොරතුරු අනුව අපිට දැනගන්න ලැබෙනවා ඉන්දියන් ජාතිකයෝ දෙන්නෙක් තමයි ඒ කාමරේ ඉඳලා මේ අතුරුදහන් වෙලා තියෙන්නේ. එතකොට අර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එල්ල කරපු චෝදනාවල යම් කිසි සත්‍යභාවයකුත් මේ අරහක් කරගෙනවා කියන එක අපිට පැහැදිලිව පේනවා. සම මේ අනිත් පැත්තෙන් නිරන්තරයෙන් ඉන්දියාව නිරන්තරයෙන් ගෑවෙමින් තියෙනවා. ඒ නිසා අපි ඉන්දියාව ඍජුව රජයක් විදිහට මේක මැදිහත් වුණාගෙන හැබැයි ඉන්දියාවේ රැකවරණය ලැබෙන කොටසකුත්
මේක තුළ හිටියද කියන ප්‍රශ්නයකුත් අපිට මේ මතුවෙලා තියෙන ප්‍රශ්න හරියාකාරව ගලපගෙන අපිට වැඩිය හැකියාව තියෙන මෙරටේ බුද්ධි තොරතුරු නැත්නම් මෙරටේ ආරක්ෂකංශ විශ්ලේෂණය කරන කටයුතු උදවියට. ඒ නිසා මේ මතුවෙලා තියෙන ඕනතරම් සාක්ෂි ඒව අවසන් කරන්න. ඒව අවසන් කරලා ඉවරලා මෙරටේ ජනතාවට ඇත්ත ලබා ගැනීම ඇත්ත දැන ගැනීම වෙනුවෙන් සහ මෙරටේ සාධාරණත්වයක් සහ ඉදිරි අනාගතයේදී මෙවැනි ප්‍රහාරයක් මෙරටේ ඉෂ්ට නොවීම ඇති නොවීමට වග බලා ගැනීම වෙනුවෙන් අපිට විශ්වාසය තිබිය හැකි ආරක්ෂකංශයක් අපේ රටේ ඉන්නවා කියන එක තහවුරු කළ දෙන්න කියන කටයුතු කරන්න කියන එක තමයි අපි මේ අවස්ථාවේ මතක් කර සිටින නිසා තව කතා කිතුදු කාරණා ගන්නවත් තිබුණත් කාලය ඉක්ම ගින තියෙන නිසා මම ස්තුති බලයා ඔබ දීම තිබුණා ස්තුතිවන්ත මම නේනා බොහොම ස්තුති ස්තුති ගරුම The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය